ආය බොහෝ වේවා again okay part 1 එකේදී අපි ගොඩක් දේවල් ඉගෙන ගත්තා මේ part එකේදී කරුණු තුනක් තියෙනවා අපිට ඉගෙන ගන්න ඒවා අපි හරියට ඉගෙනගෙන වැඩක් ගමු නේද එමනම් part 2 එකට කෙලින්ම කවුරු හරි පිවිසුවා නම් මෙම වීඩියෝ එක මෙන්න මෙතන pop up වෙනවා මෙතන link එකේදී click කරලා part 1 එක බලලා ඉන්න එතකොට තමයි සම්පූර්ණ වීඩියෝම ඔයගොල්ලන්ට understand කරගන්න පුළුවන් වෙන්නේ හරි එහෙනම් යමු අපි වීඩියෝ එකට ඇල්ගොරිතම් වල මොනවද changes ඇවිල්ලා තියෙන කියලා බලමු දැන් ලොකු වීඩියෝ එකක් හැබැයි definitely ඔයගොල්ලෝ මේ ටික හැම එකම බලන්න එතකොට ඔයගොල්ලොන්ට ලොකු lesson එකක් ගන්න පුළුවන් most advertisers don't know how to make ads for the algorithm algorithm එකට කොහොමද ad එක කරන්න කියලා අපි බලමු දැන් හරි දැන් decline of traditional targeting traditionally අපි target කරපු විදිහ දැන් වෙනස් වෙලා තියෙනවා නේ ඉතින් අපි මොකක්ද කරන්න ඕන අලුත් ක්‍රම දැන් තියෙනවද කියලා අපි හොයමු හරි shift to behavioral targeting එතකොට පරණ විදිහට අපි target කරගෙන හිටපු ඒ ක්‍රමය වෙනස් වෙලා Facebook අලුත් එකකට ඇවිල්ලා තිනවා behavioral targeting කියලා ඔයගොල්ලෝ අහන්න පුළුවන් දැන් කරන්න ඕන behavioral targeting එකටද කියලා. නෑ. දැන් අලුතින් තව එකක් ඇවිල්ලා තිනවා contextual targeting කියලා. දැන් අපි තවමත් පළවෙනි ක්‍රමයට කරනවා නම් behavioral නැතුව දැන් contextual targeting කියලා මේ ක්‍රමය ගොඩක් important වෙනවා. එතකොට ඔයගොල්ලෝ හිතනවා ඇති මොකක්ද මේ දේවල්? එතකොට degree education system එකක් වගේ යනවානේ. So කොහොමද තාමත් ඔයගොල්ලෝ පරණ ක්‍රමයටද advertisement කරන්නේ කොහොමද කරන්නේ? ප්‍රශ්න කරන්න පුළුවන් මම උත්තර දෙන්න ලැහැස්ති. හරි? දැන් බලන්න contextual emergence of AI and machine learning. දැන් Facebook වල AI තියෙනවා, machine learning තියෙන නිසා advanced algorithm analyze කරනවා ගොඩාක් datas. එතකොට මේව ඇනලයිස් කරගත්තින් පස්සේ යූසර්ස්ලගේ බිහේවියරන්ස් එක අනුව ඒගොල්ලන්ගේ චොයිස් එක අනුව හරියට ටාගට් එක දෙන්න පුළුවන් නම් Facebook එකට හැබැයි අපි කොහොමද ඒක කරන්නේ ඉස්සරහට බලමු හරි ඒක තමයි දැන් මම කතා කරන්න යන්නේ ටාගටින් චේන්ජස් ඉන්ට්‍රස්ට් ඇන්ඩ් ඩෙමෝග්‍රැෆික් සිස්ටම් ඔෆ් ටාගටින් ඒක දැන් ඩයින් කියන්නේ ඒක මැරිලා ගිහිල්ලා ඉවරයි කලින් විදියට නෙමෙයි එතකොට examples of behavioral and contextual targeting එක බලමුද කොහොමද ඒක වෙන්නේ කියලා lovely behavioral target කියලා කියන්නේ මොකක්ද කියලා කියනවා නම් scenario හිතන්න දැන් an online retailer tracks user behavior noting that a segment frequently browse but rarely purchases හිතන්න අපේ group එකේ ad එකක් දානකොට මිනිස්සු check කරනවා විතරයි හැබැයි ඒගොල්ලෝ purchase කරන්නේ නැහැ එතකොට අපි කොහොමද දැනගන්නේ චෙක් කරනවා විතරයි purchase කරන්නේ නැහැ කියලා. එතකොට අපි website ad එකක් කරනවා නම් pixel එකක් connect කරලා තිනවනවා අපි දැනගන්න පුළුවන් මිනිස්සු කොතනටද ගිහිල්ලා තියෙන්නේ කියලා. දැන් හිතන්න ඕගොල්ලන්ගේ WordPress website එකක් හදාගෙන WooCommerce products ටික දාලා තිනවනවා නම් catalog එක connect කරලා ad එකක් කරන්න පුළුවන්. එතකොට ඒ මිනිස්සු කොයි තැනටද ගියේ? ඒගොල්ලෝ shop page එකකින් නතර වුණාද? නැත්නම් add to cart එකකින් නතර වුණාද? නැත්නම් ඒගොල්ලෝ purchase කරාද? button එක click කරලා purchase කරේ නැද්ද? ඒ වගේ දේවල් අපි දැනගන්න පුළුවන්. Now they target this segment with personalized offer and remind to encourage conversions. Now ඒ වගේ ආයව behavioral targeting එක කරගන්න පුළුවන් උනා කලින්. හරි? ඒක look like audience ඒ වගේ දේවල් කරලා අපි හරියටම pixel එකෙන් මිනිස්සුන්ව target කරගන්න පුළුවන් website එකකින් කරනකොට. දැන් ඊළඟ step එක තමයි ගොඩක්ම interest එක. දැන් ඒකත් අපි කරන්න අවශ්‍ය නැහැ. දැන් ඇවිල්ලා තියෙන අලුත් target ක්‍රමයේ දැන් හිතන්න travel agencies places ads for vacation packages. හිතන්න අපි travel agent කෙනෙක් නම් අපේ packages කීපයක් තියෙනවා. හිතන්න අපි romantic packages නැත්නම් අපි හිතමු මොන හරි advanced packages කරනවා දැන් wheel chair වල යන්න පුළුවන් ආයත advertisements කරනවා ඊට පස්සේ දැන් යාලේ යන්න advertisement කරනවා jeep safaris කරන්න advertisements කරන අයත් ඉන්නවා ඒ හැමෝම මොකක්ද කරන්න ඕන කියන එක තමයි මෙතන කියන්නේ travel agencies places ads for vacation packages on websites and article about travel destination
ensuring the ads reaches users who are currently interested in travel related content. එතකොට ඒගොල්ලෝ ටාගට් කරන්නේ travel related contents වලට interest තියෙන කට්ටියට. travel related interest තියෙන කට්ටියට තමයි advertisements target කරන්න ඕන. එතකොට travel related කට්ටියට advertisements target කරන එක ගොඩක් ලේසි. එතකොට ඒගොල්ලෝ මොන වගේ blogs ද ඒගොල්ලෝ බලන්නේ? මොන වගේ පොත් ද ඒගොල්ලෝ බලන්නේ? මොන වගේ magazines ද බලන්නේ? ඒ දේවල් වලින් එතකොට හිතන්න booking.com එක චෙක් කරන කට්ටිය ඒගොල්ලෝ අනිවාර්යෙන් ඒගොල්ලෝ booking.com එක ඇයි චෙක් කරන්නේ හරි එතකොට ඒගොල්ලෝ මොන හරි destinations චෙක් කරන කට්ටිය contents කරන කට්ටිය කියලා තමයි අපි බලන්න ඕන are we going to do that one skip it okay එතකොට ඊළඟ සහ අන්තිම ෆැක්ට් එක තමයි leveraging Facebook's AI for effective ad targeting. මෙතන තමයි අපි ඩිස්කස් කරන්න යන්නේ අපි මොකක්ද මේ AI එක කොහොමද හැසිරෙන්න ඕන. AI එකකින් අපිට ගොඩක් හොඳ ප්‍රතිඵලයක් අරන් එන්න ඕන නම් Facebook එකේ තියෙන අපි මොකක්ද කරන්න ඕන කියන එක තමයි මෙතන තියෙන පොයින්ට් එක. අපි බලමු නේද? එතකොට Given the challenges with traditional and behavioral targeting due to privacy regulation and changes in user behavior, contextual target has become increasingly relevant. Here's how you can effectively use contextual targeting for Facebook ad. ඒක සාරාංශය contextual targeting එක කොහොමද හරියට කරන්නේ දැන් කොහොමද වෙන්න ඕනේ කියන එක තමයි මෙතන අපි ඉගෙන ගන්න යන්නේ. දැන් හිතන්න ඔගොල්ලෝ AI එක කොහොමද understand කරගන්නේ ඒක පොඩ්ඩක් බලමු let AI understand your content first as what are you exactly trying to do ඔගොල්ලෝ AI එකට chance එකක් දෙනවද ඔයාලගේ content එක හරියට අඳුනගන්න AI එකට chance එකක් දෙනවද කියන එක තමයි මෙතන important වෙන්නේ එතකොට ඒකට මොනවද වෙන්න ඕන Just like you are doing SEO for your content, the placement text sticker, right keyword sticker, ඔගොල්ලෝ උඩ placement text එකේ ඔයගොල්ලෝ type කරනවනේ දේවල් මේ placement text එක මේ placement text එක කියලා ඒක අපි පොඩ්ඩක් බලමු මෙන්න මම එක මගේ page එකක් අරන් ආව මෙතන මම type කරන දේ තමයි placement text කියලා කියන්නේ හිතන්න මම මේක කරනවායි කියලා මේක ad එකක් විදිහට run කරනවා නම් are you a business owner or a web developer මෙතන මම ලිව්වේ මොකද්ද ඔගොල්ලෝ business owner කෙනෙක්ද නැත්නම් web developer කෙනෙක්ද එහෙමනම් ඔගොල්ලන්ට free website audit එකක් කරගන්න පුළුවන් ඔගොල්ලෝ මේ link එක click කරලා කියලා මම දාලා තියෙනවා එතකොට මේකේ දැන් business owner සහ web developer කෙනෙකුට හරියටම target කරනවද කියන එක තමයි. එතකොට මෙතන ඉමේජ් එකත් යා අඳුන ගන්න ෆ්‍රී වෙබ්සයිට් ඔඩිට් කියන එක විල්ලා කීවර්ඩ් එකක් නම් ඩෙෆිනිට්ලි අපිට රන් කරන්න පුළුවන්. ඒතර SEO කරනවා වගේ හරියට වැඩ දැන් කන්ටෙන්ට් එක ලියනවා නම් ලියන්න ඕන. අනිත් එක ඉමේජ් එක හරියට වෙන්න ඕන. ඉමේජ් එකේ අපි අදාළ වෙන්නත් ඕන. අදාළ වුණේ නැත්නම් AI එක අඳුන ගන්නේ නැහැ. එතකොට audience selection එකක් කරගන්නත් ඕන behavioral selection එකක් කරගන්න ඕන most importantly advanced audience එකකුත් කරන්න ඕන දැන් කලින් එකක් අපි තෝරලා වැඩක් නෑ මං කලින් කිව්වනේ switch කරන කි තීරුමක් නෑ හරිද ඒතර audience selection එකක් කරන්න ඕන ලංකාවේ 65 වෙනකන් 18 ඉඳලා 65 වෙනකන් කියලා ඔයගොල්ලෝ audience select කරා ඊට පස්සේ behavior එකත් ඔය select කරන්න මගේ website එකට interest තියෙන කට්ටිය මගේ clothing වලට interest තියෙන කට්ටිය සහ කරලා advantage audience එකත් plus එක avail කරගන්න ඒකත් වෙන්න තෝරන ඒතර මේ තුනම ඒක වුණා නම් තමයි හරියට advertisement එක pitch වෙන්නේ ඒක මතක තියාගන්න හරිද? එතකොට ඔයගොල්ලෝ SEO කරනවා වගේ content එකකුත් ලියන්න ඕන. වැඩිපුර මොන හරි ඔයගොල්ලෝ ඉගෙන ගන්න ඕනද? Do you need to learn more? එහෙමනම් book a 30 minutes free session. මාත් එක්ක ඔයගොල්ලෝ 30 minutes free session එකක් ගන්න පුළුවන් මේ ගැන වැඩිපුර විස්තර කතා කරගන්න. ඔයගොල්ලෝ ad එකක් කරන කෙනෙක් නම් අපි ad එකක් කරලා බලන්නත් පුළුවන් නේ ඒකට වාඩි වෙලා. එහෙමනම් පහත comment එකේ මම link එකක් දාලා තිනු එතනට ගිහිල්ලා ඔයගොල්ලගේ 30 minutes free booking එක කරගන්න. තාමත් subscribe කරලා නැත්නම් please subscribe කරන්න. හරි. දැන් මම කරපු videos වලින් ඔයගොල්ලෝ හොඳ ප්‍රතිඵලයක් ගන්න පුළුවන් ප්‍රතිඵලයක් ගන්න පුළුවන් වෙත්වා කියලා මම ප්‍රාර්ථනා කරනත් එක්කම ඊළඟ video එකක මම හම්බ වෙනතුරු bye bye take care of yourself love you sri lanka